පසුගිය වයඹ පළත් සභා ඡන්ද විමසීම පැවති සමයේ ලංකා සතොස මගින් රුපියල් 52,75,000ක භාණ්ඩගෙන ඊට මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබුණා. අදාළ භාණ්ඩ ලබාගෙන තිබුණේ පල්ලව පිටියේ යන්තම් පලාව හා වැහැර යන ලංකා සතොස ශාඛා මගින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ඒ අනුව සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද කැඳවීමක් කර තිබූ අතර අද පෙරවරු 10:15ට පමණ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණියා. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේදීම ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කෙරෙනු අතර ඔහු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හෙට දිනේ ඔහුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. යහපාලනේ.